පැත්තෙකුට අම්මෙකුට තමන්ගේ දරුවව කොයිතරම්නම් වටිනවද? ඒ දරුවා මේ සමාජයේට බරක් නොවී ඉහළම තැනක ඔසවා තබන්නයි හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම වනේ. ඉතින් එහෙම වුණත් කියන දේ නාහන තැන පුංචි එකෙකුට තරවට්ටු කරන්නත් බැන වදින්නත් අම්මලා තාත්තලා පෙළඹෙනවා. ඒක ද්වේෂයකින් වෛරයකින් කරන දෙයක් නෙමෙයි. ඒ තවාසනාවකට ඒ විදිහේ තරවට්ටුවක් නිසා අහිංසක දරුවෙකුට පහුගිය දවසක ජීවිතය අහිමි වුණා. ඒ තාත්තගේ කොසුපහරක් නිසා. මේ සංවේදී කතා පුවත මේ වන විට අපේ රටේ නොදන්න කෙනෙක් නැහැ. ඒත් හැමෝම කිව්වේ ඒක තාත්තා ඒ දරුවා පාඩම් නොකරපු නිසා කරපු තරවට්ටුවක් කියලායි. මේ ගැන සමාජ මාධ්‍ය තුලත් විවිධ සංවේදී සටහන් හුවමාරු වෙනවත් අපිට දැක ගන්න ලැබුණා. ඒ විදිහට සඳහන් වන ඉතාමත්ම සංවේදී සටහනක් තමයි මේ විදිහට අරන් එන්න හිතුවේ. පුතේ මට සමාවියන්. ගෙදර තේ කහටවත් නැහැ. හෘදයේ වස්තුවේ හිලක් තියෙන නංගිට දින ගණනාවකින් බෙහෙත් නැහැ. කාසේ හැදුණු උඹේ අම්මා වනාදිනව ඇඳ උට මල්ලි බෙරිහන් දෙනවා බඩේ ගින්දරට. ඒත් මං උඹට ඩේටා කාඩ් අරන් දුන්නේ පවුලේ අඳුර නිවන එකම පහන උඹ නිසා. උඹ එකෙන් ගේම් ගහනකොට මට දුකක් හිතුණමයි පුතේ. මං ගැහුවේ උඹට නෙමෙයි ගෙදර ඇවිලෙන ගින්දරට. මට වැරදුනා රත්තරන් පුතේ. යකඩ කූරු අතර ඉඳන් මං විඳවන තරම් උඹට දැනුණා නම් මං මේ යන වාර ගණන උඹ දන්නව නම් උඹ මට සමාව දේවි මගේ පුතේ. මල්ලි අපි තාත්තට සමාව දෙමු. ආතරයට ගහපු පාර උන්දට වරදින්න ඇති. උඹගෙන ආයුෂ කරුමෙට දෙනින් නවතින්න ඇති. ඒත් මං ගැහුවේ උඹ හදාගන්න. ඒ හිත කියනව ඇති. උඹට නිවන් සුව තාත්තට සමාවයන්. උඹට ඒ පිනම ඇති. සදෙව් කියලාහි ඒ සංවේදී සටහන ඒ විදිහට අවසන් වෙලා තිබුණේ. අපේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.